මේ මස්තිෂ්කයේ අපේ සිලබස් එකේ නැති තව තව ප්‍රදේශ ටිකක් තියෙනවා මම නිකන් කියාගෙන යන්නම් මේ බලාගෙන මෙන්න මේ ටිකේ තියෙනවා සිතුවිලි හා ඥානවන්ත භාවය කියලා ප්‍රදේශයක් සිතුවිලි ඇති කිරීමත් ඥානවන්ත භාවයත් මෙතනින් තමයි පාලනය කරන්නේ මේ හරිය තියෙනවා ඇකඩමික් මෙමරි කියලා එකක් ඒ කියන්නේ ඔයගොල්ලෝ යම් යම් අධ්‍යයනයන් කළා මතක තියාගත්ත සේරම තොරතුරු තියෙන්නේ කොතනද මෙතන ඒක ඇවිල්ලා දෘෂ්ටිය පිළිබඳව තියෙන මතකය නෙමෙයි ඒක නෙමෙයි ඔය නෝට් කියෝල ආරම්මණන් ලබාගත්ත මතකය ඇකඩමික් මෙමරි කියන්නේ ආන්න එක තමයි මෙතන තියෙන්නේ කිසියම් ළමෙක්ගේ මේ හරිය තියෙන නියුරෝන සෛල ප්‍රමාණය ගොඩ වැඩි නම් ඌට හොඳට ෆිසික්ස් පුළුවන් මේ හරිය තියෙන නියුරෝන සෛල ප්‍රමාණය වැඩි නම් ඌට හොඳට බයොලොජි පුළුවන් හොඳට මතකයි හැමදේම මෙහෙම වුණොත් මේ දෙකම හොඳයි නම් දෙකම හොඳයි සමහර විට මේක ගොඩාක් දියුණුයි මේක යන්තම් තියෙන්නේ ඔව් අන්න කේස් එක බයොලොජි වලට ඒකක් ගන්නවා මේක F ඌට ඒක අල්ලන්නම බැහැ තේරෙන්නෙම නැහැ අන්න එහෙම ප්‍රශ්නක් තියෙනවා ආයෙ තියෙනවා මෙන්න මෙතන ප්‍රදේශයක් ඒක ඒක හොඳට දියුණුයි නම් ඌට කව කට්ටකුයි සබන් කෑල්ලකුයි දෙන්න ඕනේ මොකද යකු මේ කරන්න යන්නේ නාන්නද යන්නේ නෑ කව කට්ටකුයි සබන් කෑල්ලකුයි දෙන්නේ අපි ඌ මොකද්ද මේ සබන් කෑල්ලයි කව කට්ටයි අර මොකද්ද කරන්න යන්නේ ඔය සබන් කෑල්ල කව කට්ටෙන් හූරලා ලස්සන මොකක් හදනවද කැටේමක් හදනවා ඒක ඌ අහක බලාගෙනත් ඔහොම හූරන්නේ හරිද ඔහොම වෙලට කියකවන්න යකු මෙන්න නියමෙට තියෙනවා අපි ඒක දිහා බලාගෙන කවකට කරගෙන ඒක රේඛා දිගේ මෙහෙම මෙහෙම හූරලත් මල හොල්මනක් තමයි හැදෙන්නේ. එහෙම නැත්නම් අන්තිමට වෙන්නේ කවකටා තියනෙනවා හරි. පැහැදිලිද? මේ ප්‍රදේශයට කියන්නේ මොකක් කියලාද? අත්වැඩ නිපුණතා ප්‍රදේශය. ඒ ඇයට කැටයම් මූර්ති චිත්‍ර රේන්දු ගොතන්ඩ හරිද ඕන්න වගේ වැඩ හොඳට පුළුවන් ඔය වගේ ප්‍රදේශ ගොඩාක් තියෙනවා මේ අපේ සිලබස් එකේ ඒවා කියලා නැහැ ඒ අනුව මිනිහෙක්ගේ කිසියම් ආකාරයකේ මිනිස්සයා ලෝකෙට වැදගත් මිනිස්සෙක් බවට පත් වෙන්නේ එයාගේ මොළයේ තියෙන කොයි කොටසේ ඈ ද මොකක්ද වැඩිපුර නියුරෝන තියෙන්නේ කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ මෙයන්ට හොඳ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න නම් හොඳ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න නම් ආය කියන්නේ මේ නියුරෝ සර්ජන් කෙනෙක් ස්නායු මේ එකට තියලා මහන්න පුළුවන් වගේ කෙනෙක් වෙන්න නම් කීයක් ಜಾති තියෙන්න ඕනිද එකක් තමයි ඌ ඒ ලෙවල් බයොලොජි කරන්න ඕනි බයොලොජි මතක තියාගන්න ඕනි මේක හොඳ වෙන්න ඕනි ෆිසික්ස් කරලා කියලා වුණොත් එහෙම යන්න වෙන්නේ නැහැ මෙඩිකල් ෆැකල්ටි මේකත් හොඳ වෙන්න ඕනේ. ඔය දෙකම ගිහිල්ලා වෙලා මෙඩිකල් ෆැකල්ටියට ගියාම නම් වැඩිපුර තියෙන්නේ මේ පැත්ත නෙමෙයි මේ මතක තියාගන්න එකම තමයි තියෙන්නේ. හරි? ඒ ඔක්කොම කරලා ඉවරලා ඌට ගාන්ට පිළිවෙලකට මේක ගාන්ට මේ අත්වලින් ගාන්ට මේ කැපුම හරියට චූටි කැපුමක් ගාන්ට කපන්න බැයි නම් අන්න ඌ ඉවරයි. ඌට ඒ සර්ජරි කරන්න වෙන්නේ නැහැ. එතකොට එයාගේ මෙතනත් දියුණු වෙලා තියෙන්න ඕනේ. ඒ රේන්දු ගොතන්න නෙමෙයි. සිවුම් කපන්න මේව. පැහැදිලිද ඒක ආය කාගේ හරි දෛහික චාලක ප්‍රදේශයේ හොඳට දියුණුයි නම් ඒ කොහෙද බලමු දෛහික චාලක ප්‍රදේශය කියන්නේ මේ ටික හොඳට දියුණුයි නම් මේ ටික හොඳට දියුණුයි නම් මේ ටික හොඳට නියුරෝන සෛල තියෙනවා නම් අපි ඒකට පුළුවන් සල්ලි හොයාගන්න එකෙන් කොහොම සල්ලි හොයාගන්නේ අපි යනවා සල්ලි දීලා බලන්න ඌ ඒ මොකද ඌ අපිට මෙහෙම පෙන්නනවා මෙහෙම මේ මෙහෙම තියලා ඔළුවත් ඔහොම ඔහොම කරලා වෙන්නේ අපිට එහෙම වෑනේ අපි මොකද කරන්නේ අපි සල්ලි දීලා ගිහිල්ලා ඌ ඒව කරනවා වල්ලා අපුඩි ගහලා එනවා ඌ සල්ලි ටිකක් දාගෙන යනවා ඌගේ මොකද්ද දියුණු මොන ප්‍රදේශයේද දියුණු ඈ දාහික චාලක ප්‍රදේශයේ උඩට දියුණු දැන් අපේ එහෙම දියුණු නැහැ අපේ දියුණු අත්වැඩ නිපුණතා ප්‍රදේශයේ වෙන්න පුළුවන් ඊට පස්සේ අපි ඒක දන්නේ නැහැ අපි අරූ දිහා බලලා අපි මොනවා කරන්න උත්සාහ කරනවද ඌ වගේ ඒක කරන්න දඟලනවා 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 හරිද අපි ඊට පස්සේ කොහොම හරි ගිහිල්ලා
එහෙම නටන්න ගිහිල්ලා මොකද වෙන්නේ අපි නටනවා දැක්කම අයියෝ කැත එතකොට මොනවා වදිනවද සෙරෙප්පු අරම්මණ නියවද ගල් මුල් පැහැදිලි ඇයි සල්ලි අරගෙන පෙන්වන්න කිව්වම මේ විකාරයක් පෙන්නනවා හරියට නිකන් අර හන්දියේ ට්‍රැෆික් රාළහාම කෙනෙක් වාහන අසුර වුණා වගේ නේද ආ එහෙනම් මේ පාඩමෙන් පස්සේ ඕගොල්ලෝ ගන්න ඕනි යම් නිගමනයක් මොකක්ද දන්නවද ඔබම හොයාගන්න ඕනි ඔබේ මස්තිෂ්කයේ කොයි හරියේද සෛල වැඩිපුර දියුණු වෙලා තියෙන්නේ කියලා තාම හම්බුනේ නැද්ද එහෙම නැහැ තමන් ගැන අධ්‍යයනය කළා නැහැ අනුන්ගේ මගුල් හොයලා තියෙන මෙච්චරක පිටරට තේ ලංකාවේ තේ පිටරට යවන තියෙන කම්පැනි ඔය තියන්නේ ලබු කැලේ ටී ෆැක්ටරිය ඒ වගේ ඒවා ඉන්නවා ළමයි එක්ස්පෝර්ට් එකට ඕනි ක්වොලිටි එක තියෙනවද කියලා හොයන්න කෙනෙක් ඌට කියන්නේ ටී ටේස්ටර් කියලා පුජ්‍යලයෙක් මිනිස්සෙක් එතකොට මේ අහන්න පිටරට යවන තේ ටික අරගෙන ඒකෙන් සෑම්පල් දීලා තියෙනවා ඌට ඌ කරන්නේ තේ වක් කරනවා තේ වක් කරලා කෝප්පෙට සීනිය නම් මම මුකුත් දාන්නේ නැහැ නිකන් හොම් බීලා මොකලා ටිකක් බීලා බලලා කියනවා ෆේල් ඌගෙන ෆේල් කියලා ලොට් එකම ඉවරයි ඒ කියන්නේ අපනායන මට්ටමේ නැහැ යන්ත්‍ර සූත්‍ර වලින් නෙමෙයි හොයන්නේ පුජ්‍යලයා හොයන්නේ හරි ආය නැහැ හරියටම හරි ඌ ෆේල් කළොත් ඒ ෆේල් කරපු තේ ටික තියෙනව නේද ඒ ටික ඒ ටික ගන්න වෙන්දේසි කරුව ඇවිල්ලා ඉන්නේ එළියේ හරිද ෆේල් වෙච්ච ටික ගන්න ඒ ඇයි ඒ ටික මාල්දිවෙන්ට යවනවා එහෙමද නෑ නෑ ඒ ටික එන්නේ කාටද අපිට එන්නේ හරිද ඌ පාස් කරපු ටික තමයි මොනවා කරන්නේ යුරෝපයේ වගේ දියුණු රටවල් වලට යන්නේ දන්න අඳුරන කෙනෙක් නැද්ද එහෙම හොයාගන්න මේ ටී ටේස්ටර් කෙනෙක් මොකද පොඩි පරීක්ෂණයක් කළා බලන්න පුළුවන් මම නම් කළා බැලුවා මොකක්ද දන්නවද ඌ පාස් කරපු සෑම්පල් එකකුයි පී ෆේල් කරපු සෑම්පල් එකකුයි අරන් වක් කළා බැලුවා වක් කළා දැන් බීලා බැලුවා මට නම් දෙකේ කිසිම වෙනසක් නැහැ ඒකයි මම අවංකවම කියන්නේ බෑ මූ තේරෙන්නේ නැහැ වෙනසක් දැන් මූ කි මේක පාස් කියලා මේක ෆේල් කියලා කියනවනේ මේකෙන් බීලා බලන්න එකමයි මං හිතනවා දෙකම පාස් කරලා ඊට පස්සේ මූ අහනවා අම්මා බඹට පොඩ්ඩක්වත් වෙනසක් තේරෙන්නේ නැද්ද අම්මා බා තේරෙන්නේ නැහැ ඉතින් ඒ ගැන කම්පා වෙලා වැඩක් නැහැ ඇයි ඒ හා දැන් කියන්නකෝ ඇයි ඒ කියලා හේතුව රස සංවේදී ප්‍රදේශයේ තියෙන මගේ මොළයේ ඒකේ තියෙන සෛල ගන්නට වඩා උගේ තියෙන සෛල ගන්න මොකද වෙන්නේ වැඩි ඌට ඕකේ තියෙන කැෆේන් වල දශම එකක් එහාට මෙහාට වුණොත් ඌට මොකද වෙන්නේ ඒ වෙනස ඌට දැනෙනවා අපිට පොල් කොල ටිකක් අම්බල දුන්නත් කහට තියෙනවා නම් බොනවා ඒ අනුව එක එක්කෙනාගේ රැකියාවල් වෙනස් වෙලා තියෙන මොකක් මතද කියන්නකෝ ඇත්තටම මොකක් මතද ඔය වෙනස් වෙලා තියෙන්නේ මොලේ මත මොලේ කියන්නේ මාර දෙයක් මොලය කියන නම ඇවිල්ලා තියෙන්නේ මූලය කියන එකෙන් මූලය කියන්නේ මොකද්ද මූලය මුල හැම දෙයකම මොකද්ද මුල ඕකයි